ඉශාක් මෑතුමාගේ සින්දුවෙන් කිව්වා රටේ අනාගතය තියෙන්නේ මගේ අතේ කියලා. මම කියන්න කැමති මගේ අතේ නෙමෙයි අනාගතය තියෙන්නේ ඔබේ අතේ. මට කරන්න තියෙන හැම එකක්ම මං දැන් කළා තියෙන්නේ. මං ඇවිල්ලා ඒ ඔක්කොම කරා. මම ගෙදරත් ගිනිගත්තා. කමන්නේ. අපි දැන් යම් කිසි තත්වයකට ඇවිල්ලා තියෙනවා. මම ගැන කියන්නම් තව ටිකකින්. දැන් ඒයින් පස්සේ දැන් ඔබේ අතේ මේක ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා. මොකද මේකත් හදලා තියෙනවා. ඉදිරියට යන ආර්ථික පරිවර්තන නීතියත් සම්මත කරනවා. අපි මේ මාර්ගයේ යනවද නැද්ද කියන එක ඔබේ අතේ තියෙන්නේ. මැතිවරණ කොමිසම සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් දිනයක් නම් කරාම ඔබ ගිහින් තීරණය කරන්න ඕනේ අපි මේ මාර්ගයේ යනවද නැද්ද කියලා. අපි දැන් එතෙන්ටයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබේ අතේ තියෙන්නේ මේ අනාගතය ආරක්ෂා කරනවද නැද්ද කියලා. මම බාරගත්තේ තෙල් නැති රටක්, විදුලි බලය නැති රටක්, පෝර නැති රටක්, ආර්ථිකයක් නැති රටක්. ඒකයි මට බාර දුන්නේ. කවුරුත් ඒක බාර ගන්න හිටියේ නෑ. මම ඒක බාරගත්තා. මොකද එක්සත් ජාතික පක්ෂයේ හැම වෙලෙම කියන්නේ රට වෙනුවෙන් ඉදිරියට. ඉතින් වෙන කවුරු හරි ඉදිරියට එන්නේ නැත්නම් ඉදිරියේ ඉන්න අය පස්සට යනවා නම් ඉන්න තැන ඉඳන් ඒක බාර ගන්න සිදු වෙනවා. එක්කෙනෙක් හිටියත් 100ක් හිටියත් 200ක් හිටියත් එක්සත් ජාතික පක්ෂයේ වගකීම DSA නෑ මෑතුමාගේ කාලේ ඉඳන්, ඩඩ්ලි සේනාක මෑතුමා, ජෝන් කොතලාවල මෑතුමා, JR ජයවර්ධන මෑතුමා, රණසිංහ ප්‍රේමදාස මෑතුමා, විජේතුංග මෑතුමා ඔක්කොම ඉෂ්ට කරා. මට එක සැරියක් 2001 රට දුන්නා. එදා රටේ ආර්ථිකය කඩා වැටිලා ඍණ තත්ත්වයට තිබුණාම වරාය ගුවන්තොටුපළ වැහුවේ කාලේ මම ඒක බාරගත්තා. අනිත් පැත්තට හදලා දුන්නා. කොටි සංවිධානෙත් කැඩුණා. 2015 මම බාරගත්තේ මෙහෙම තත්ත්වයක් තියෙනකොට. 2019 මම බාර දෙනකොට මේ රටේ ප්‍රාථමික අයවැය අතිරික්කයක් තිබුණා. ඒ වගේම අපේ විදේශ විනිමය බිලියන 7ක් තිබුණා. ඒකයි විශේෂයෙන් මම කිව්වේ හැම වෙලේම ඊළඟ මැතිවරණේ අපි සටන් කරන ආර්ථිකය උඩ කියලා. ඒත් පක්ෂයත් වෙන වෙනස් සිටුවා. අපි සපත්තු දුන්නොත්, පැඩ් දුන්නොත් ඔක්කොම දිනන්න පුළුවන් කියලා. ඉතින් සපත්තුත් පොරොන්දු වුණා, පොරොන්දු වෙන්න පුළුවන් ඔක්කොම පොරොන්දු වුණා, පැරදුණා. ඒ අවස්ථාවේදී මම කිව්වා දැන් අපි පාර්ලිමේන්තු ඡන්දෙට යනකොට මේ රටේ බදු අඩු කරලා විශාල අර්බුදයක් තියෙනවා. අපිට ගෙනියන්න බෑ. අපේ එකම පාර්ශ්වය වෙන්න ඕනේ ඩොලර් බිලියන 3ක් හොයාගන්න. ඔබේ මැතිවරණ ප්‍රකාශය කියවන්නේ. ওই ඩොලර් බිලියන 3 තිබුණා නම් IMF ගියා නම් අද අපි මෙතන නැහැ. පොහොට්ටුවෙන් කොහොමවත් බදු අඩු කරපු නිසා ඒ ගැනම බෙර ගැහුවා. කමන්නේ ඒක ඒගොල්ලේ වැඩේ. මං කිව්වා අනික් පක්ෂ වලට කරන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ ඒක කිව්වේ නැහැ. අපේ කණ්ඩායමක් එකතු වෙලා මේක කියන්න බෑ, තව පොරොන්දු දෙන්න ඕන කියලා අනිත් පැත්තේ වෙනම පක්ෂයක් හැදුවා. ඒගොල්ලේ ඡන්ද බලේ උනේ, සටන් පාටේ උනේ අපි UNP අපිට අපි සිරිකොත අල්ල ගන්නවා කියලා. මේ රටේ තියෙන යුද්ධ මේ ඡන්දේ ප්‍රශ්නේ සිරිකොත අල්ල ගන්නවද නැත්ද නෙමෙයි ඉන්න ඕන කිව්වා නම් මං කියන ඇයිල බල්ල යන්න කියලා. මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලේ සමාජය තහනම් කරලා තියෙන ඉතින් මුකුත් කරන්න බෑ. ඒකක්වත් කරන්නේ තේ රටේ කෑ ගැහුවා IMF යන්න කිව්වා. ඒත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා
විපක්ෂයට ආරාධනා කරාම මේ ගැන කතා කරන්න කියලා ගියේ මමයි දෙමළ පක්ෂය විතරයි. මෙන්න කවුරුත් ගියේ නැහැ. අපි දැනගෙන හිටියා මේක කැඩෙනවා කියලා. අප්‍රේල් මාස වෙනකොට. එහෙනම් විපක්ෂ නායකයාගේ වගකීම එක බාර ගන්න. පැනලා ගියා. රට අමතක කරන්න තමන්ට ඡන්දෙ දුන්නේත් පාවලා දුන්නනේ. ජේවීපී හොයා ගන්නත් බෑ. පැනලා ගියාද බඩ ගියාද මම දන්නේ නැහැ. කොහොමත් කවුරුවත් හිටියේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේක බාරගත්තා. මම IMF එක කතා කරා, ලෝක බැංකුවේ කතා කරා, ආසියානු සංවර්ධන බැංකුවේ කතා කරා. ගෝඨාභය ජනාධිපති වෙනකොට ඉන්දියාව කතා කරලා බිලියන 3.5ක් අරන් තිබුණා. බංග්ලාදේශෙන් ගත්ත. ඇමරිකාවෙන් කතා කරලා. අන්තිමට අපේ නිෂ්පාදනය කරන අපිට පෝර තිබුණේ නැහැ. මම දන්නවා සමන්ත පවර්ස් මේ ඇමරිකාවේ එයාට කිව්වා මෙයා පෝර ටික එව්වා අපිට USA. ඒකෙන් තමයි මේ රටේ 2022 23 යලකන්නට ඕන පෝර දීලා නිෂ්පාදනය වැඩි කළේ. ඒක නිකරන මොකක්ද වෙන්නේ? එතකොට මේ සංචාරකයෝ කවුරුවත් නැහැ. ඊළඟ සැරේ මහකන්නෙත් කර එහෙම තමයි පරගෙන ආවේ. කමනේ ලෝක IMF එක කතා කරලා ඔක්කොම එක කතා කරලා ලෝකේ වටේ ගිහින් අපි අන්තිමට මේ වැඩසටහන ගෙනිච්චා. එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ කරන ගමන් මේ බංකොලොත් තාණ්ඩුව මං බාරගත්තේ බංකොලොත් තාණ්ඩුව. සමෘද්ධි වෙනුවට ඒවැ තුන්ගුණයක් දුන්න අස්වැසුමි. හොඳට ඉන්න කාලේ කරන්න බැරිුනේ එක කරනවා කියලා කවුරුත් කරපු නැති එක. බංකොලොත් තුනකින් අපි අරන් ගියා හරියට අයවැය හරියට ඒ අයවැය වැඩ කටයුතු කරපු නිසා. මාස දෙකකට හැම වෙලේම හාල් කිලෝ 10 දුන්නා අඩු ආදායම් ලාභින්ට. රජයේ සේවකයන්ට අමාරුවෙන් හරි රුපියල් 10,000ක දීමාවනවත් දුන්නා මේ බංකොලොත් තුනේ ආණ්ඩු. බංකොලොත් නැති ආණ්ඩු 10,000ක් දුන්නද මං 2015 දුන්න එක හැර වෙන කන්නේ. ඒ කියන්නේ මුදල් පරිහරණය කරන හරියට මුදල් පාලනය කරනවා වෙන කන්නේ බංකොලොත් වෙලා හරි පාලනය කරා. අපේ ව්‍යාපාරික මහත්තුරු දන්නවා. ඔතනින් තමයි ගෙනිච්චේ. සංචාරක ව්‍යාපාරය ගත්තා. වෙනත් වැඩ කටයුතු කරගෙන අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මම ගිහින් අපි ගිහින් අපේ කණ්ඩායම යවලා ගිහින් කතා කරා අපිට ණය දෙන රටවල් එක්ක. චීනේ වෙනම අනික් අය වෙනම එයා එක්ක කතා කරලා එකඟත්වයකට ආවා. එතනින් ඩොලර් බිලියන 5ක් අපිට ඉතුරු වෙලා තියෙනවා. බැඳුම් කරුවන්ගෙන් කතා කළා තව ඩොලර් බිලියන 3ක්. ඉතින් ඩොලර් බිලියන 8ක් අවුරුදු 4ක් ගෙවන්නේ නැහැ. තමුන්නාන්සේලා ණය වෙලා ඔක හම්බුනොත් මොකද්ද කරන්නේ? ඔහොම ඩීල් එකක්. මේ ව්‍යාපාරිකයන් අහන්නේ. අවුරුදු 4ක් ගෙවන්නේ නැහැ. ඩොලර් බිලියන 8ක් හම්බෙන. ගෙවන කාලය යනවා 42 වෙනක, 43 වෙනක. ඉතින් මෙතනින් අපිට සහනයක් ගන්න. ඒත් අපිට මෙතනම ඉන්න බෑ. මොකද මේ ණය ටික කියවනකොට තව ණය ගන්න තියෙනවා බඩු ගෙන්න. මොකද අපි අපනයන ආර්ථිකයන් නෙමෙයි. අපිට විදේශ විනිමය නැහැ. විදේශ ණය ගන්න වෙන. අපි දේශීය ණය ගත්තේ නැත්නම් අපිට කොහොමද යන්නේ? අපිට තව අවුරුදු 15කින් මොකද්ද වෙන්නේ? ආපහු මේ தත්වෙට එනවා. මම ලියලා දෙන්න. අවුරුදු 15ක් යන්නේ ඉස්සර මීට වඩා උග්‍ර தත්වයකට එනවා කියලා. කැමතිද? අවුරුදු කියන්නේ 35ද 30ද කියලා වෙනකොට කමන්නේ. ආපහු එතෙන්ට එන්න. එකෙන් ගොඩ වෙන්න තමයි ආර්ථිකය පරිවර්තනය කරන ආර්ථික පරිවර්තන නීතියත් ගෙනල්ලා අපි පාර්ලිමේන්තු එක සම්මත කරන්න. ඒත් අපි ඒක ඉදිරියට යනවද? ඉදිරියට ගෙනියනවද? අන්න ඒකයි ප්‍රශ්නේ. අපි ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ. වෙන මාර්ගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂ අපි දන්නවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 77 මේ ආර්ථිකය විවෘත කළා ඉදිරියට ගියා වාගේ ඊටත් වඩා වේගෙන්
අපි මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා මං කියන්න කැමතියි. ගාල්ල දිහා බලන්න. අතන අර ගබඩා ටික තියෙනවා වාන් මොකද STC කියන්නේ? ටිමේ ටිම්බර් කෝපරේෂන් කියන්නේ නේද? බූස්සේ. එතන හෝටල් දෙකක්ද තුනක්ද ගහන්න පුළුවන්? මහා මෝදර ඉස්පිරිතාලේ හෙදි විද්‍යුහල ගත්තොත් කීයක් ගහන්න පුළුවන්ද ලොකු ඒවා? අර එතන එන ගමන් තියෙන CTB ඩිපෝ එක කොච්චර ගහන්න පුළුවන්ද? ලොකු ඒවා. හිල්ටන් වාගේ පොඩි ඒවා නෙමෙයි. බන්ධනාගාරේ කීයක් ගහන්න පුළුවන්ද? පොලිසියයි තැපැල් කාර්යාල ඉවත් කොට කොච්චර ගහන්න පුළුවන්ද? කොළඹට වඩා හෝටල් ගහන්න පුළුවන් එතන විතර. මෙන්න අපේ සම්පත්. ඕන තරම් මිනිස්සු වේ. මේ කරන්න තියෙන එක මම අනික්වා ගැන කතා කරන්නේ නැහැ. දේදුව තියෙන අක්කර 1000ක් සංචාරක විවිකලාපයක් කරන්න. ඉතින් මෙහෙම අපි යන්න ඕනේ වේගයෙන් කර්මාන්ත ඇති කරන්න. IT ඇති කරන්න. ගම්මාන වලට ගින් දුප්පත්කම ගම්මානෙ නැති කරන්න ඕනේ. ස්මාර්ට් ඇග්‍රිකල්චර් කෘෂිකර්ම නවීකරණය ගිහින් අපේ ගම්මාන වල ජනතාවට උගන්වනවා කොහොමද තරඟකාරී කෘෂිකර්මයෙන් අපි ආහාර අපනයනය කරන්න කියලා පිටරට. මොකද තව අවුරුදු 20-50 වෙනකොට මේ රටේ මේ ලෝකේ ජනගහනය තව බිලියන් 2කින් වැඩි වෙන්න යන 3කින්. ඒක කෑම උනේ නේද? ඉතින් කෑම තියෙන අයට හොඳයි. මහවැලිය අවසන් කරන්න වැඩ ටික. තිරුකුණාමලේ වරායක් හදන්න. මේ ඔක්කොම කරන්න අපි යන්න ඕනේ මෙතනින්. අපි ඉදිරියට යන්න ඕනේ. ඒකට දේශපාලනේ පරණ දේශපාලනේ මොකක්ද වෙන්නේ? අපි පක්ෂ හැටියට බෙදිලා ගහගෙන අන්තිමට රටේ ආර්ථිකය නැති කරා. එක්කෙනෙක්වත් ඇත්ත කියන්න ලෑස්ති උනේ නැහැ. ඇත්ත කියනකොට ඡන්දදායකයෙක් ඇත්ත කියලා පිළිගන්න ලෑස්ති උනේත් නැහැ. කැඩුනේ ආර්ථිකය හදන්න පුළුවන්. කැඩුනේ දේශපාලන ක්‍රමය හදන්න ඕනේ. කොහොමද මම මේ ආණ්ඩුව ගත්තේ? මං ඇහුවා සජ්ජමෙට මට සහයෝගය දෙන්න. එකතු වෙන්න මේගොල්ලෝ. මොකද්ද දුන්නේ සහයෝගය? හරිනුයි මනුෂයා. නම කියන්න එපා. ඒ නම කියන්නවත් එපා. ප්‍රශ්නයක් ඇති. ඉෂා කියන්නේ අර සින්දු කිව් එක. ඒ නිසා එච්චර යාවේ. පොහොට්ටුවේ කට්ටියක් අනිත් පැත්තට ගියා. ගිහින් සජබේක් එකතු වෙලා ඉන්නවා දැන්. මේ රට බේරා ගන්න ගිය ගොඩෙහිව වාගේ ආර්ථිකයේ බේරා ගන්න ගොඩෙහිව දැන් සජබේක් ඊට. මට ආවේ එකෙන් කොටසක් ආවා. මං අලුතෙන් ඇමතිවරු තෝරන්න ගියේ නෑ. අලුතෙන් දැම්මේ මං වෙනුවට වජිරට එන්න කිව්වා. එච්චරයි മന്ത്രി හැටියට ඇමති කමක්වත් දුන්නේ නෑ. මං කිව්වා UMP ආට ඇමති ගන්න නෑ කියලා. තියන අයෙක් අපි වැඩ කරා. ඇමතිකම් නැති වුණේ අය ඇමතිකම් නැති වුණත් ඇවිල්ලා වැඩ කරා. අපේ ඉන්න ඕන තරඟ මේ ඉන්නේ. ඇමතිකම් නැති වුණේ අන්තිමට හොඳ කණ්ඩායමක් එතනින් ඇවිල්ලා තියෙනවා. මන් තෝරන්න කියන්නේ ඕක වෙන්නේ නැහැ. මෙතුමා දන්නවා කියයි මම මෙතන නම් කියන්නේ යන්නේ. අපේ රමේෂ් ඇමතිතුමත් එතන ඉන්නවා. අන්න එහෙම හොඳ කණ්ඩායමක් ඉන්නවා රට ගෙනියන්නේ. අපි දේශපාලනය ගැන හිතන්නේ නැතුව වැඩ කරපු නිසා. දේශපාලනය ගැන හිතන්නේ නැතුව මං හැම වෙලේම කියන්නේ විපක්ෂයට එන්න. මං දන්න මගේ පරණ යාළුවෝ. අපි එහෙනම් ඊළඟ සැරේ බලන්න ඕනේ අලුතෙන් හිතන්න මේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. මට තියෙන්නේ කාරණා දෙකයි. වර්තමානය ගැන හිතනවා නම් රටේ තවත් 125ක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. කනකර උකස් සියලා ගෙවා ගන්න බෑ. ඉතින් මේ කාලේ අපි 75ක් හදාගත්තා නම් ඊළඟ අවුරුදු 2-3 මේක තව වැඩි කරන්න ඕනේ. බඩු මිල අඩු කරන්න බෑ. රුපියලේ කඩා වැටුණාම අගේ ආදායම් වැඩි කරන්න තියෙනවා. ඒ අයට ඉතුරු ටික මට ඕනේ
මේ තරුණයන්ට හොඳ අනාගතයක් ලබලා දෙන්න. 2048 වෙනකොට හොඳ අනාගතයක් ලබලා දියුණු රටක් වෙන්න. ඒකයි මට කරන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. මට වෙන එකක් නැහැ. ඉතින් එහෙම කරන කට්ටියක් තමයි අපි හොයන්න තියෙන්නේ ඊළඟට ඉදිරිපත් වෙන්න. ඒ පණිවිඩය ගෙනියන අය. ඒක ගිහින් ආර්ථිකය වෙනස් කරනවා පරිවර්තනය කරනවා වගේ දේශපාලනයත් පරිවර්තනය කරන්න. නැත්තම් මේ රට ඉදිරියට යන්න බෑ. ආපෝ කකුලෙන් හදලා මේව කඩනවා. ඒ වැඩ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ. අපි තමයි මේ රටේ දේශපාලනය වෙනස් කරේ. 48 නිදහස ලබලා දුන්නා. 78 නව රටක් හදලා දුන්නා. අපි දැන් එකතු වෙලා මේ දේශපාලනය ඇති කරමු. මේ රටේ දේශපාලන පක්ෂ ඔක්කොම පටන් ගත්ත එක්සත් ජාතික පක්ෂෙක. අපි ඔක්කොම ආපහු මෙහාට එන්න කියලා ආරාධනා කරා. අපේ පක්ෂේ පණිවිඩ දෙන්න. අලුතෙන් මේ පක්ෂේ වැඩ කරන්න ඕනේ. අද මේ රටේ අමාරුවෙන් ඉන්න ජනතාව ගොඩ ගන්නයි අපේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් දීලා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ඇති කරන්න. සත් නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.